පන්ස ලිකා ඔස්සේ අප ඔබට ටැගෙන හරබර කතාබහක තවත් සවිශේෂීය අවස්ථාවක් තමයි අද අප එකතු කරන්න බලපොරොත්තුවෙන්නේ විශේෂමේද ඔස්සද අපි දන්නවා අපි ආදරමය දුවල පුතාලා ඒලෙවලු විභහගේ අවසා නදීරය සිටින්නේ නිසා කතා බහරම් කරන්න සුදදානවෙ ජානක තොටවත් මනවවිද්‍ය උපදක්ෂතුමනි අයිබෝන අයි පරි ඔබතුමාන් සමගඟ අද පින්රේද විුශෂෙන් කතා කරන්න බලාපොත්වනි මේ ඒලවල් විවාාහගේ කියුණවාට පස්සේ අධ්‍යාපන ප්‍රසාතික උසස් පෙළ විභාගෙන් පස්සේ ළමයි පිළිබඳව සහ ඔවුන්ට එ ගැටු පිළිබඳ යම් ති තා ගුණටතාකිරීමේ මලාපුරොත්තම නිතිින් ප්‍රවිශ්ටක් හැටියට අධ්‍යාපනය ජීවිතය එලිය කරයි කල කියන. අි කැමති එතනින්ම වනි සතහන පටන්ග හෙමරනොවද අධ්‍යාපනයා ජීවිතය එලිය කරයි කලා ගන්නේ. අප අපි සාමාන්‍යයෙන් ඇදිනෙදා ජීවිතය හැම දෙයක්ම ඉගැනීමෙන් තමයි මිනිහ චර්යාව සංවර්ධනය වෙන්නේ. නමුත් අධ්‍යාපනයෙන් අපිට දෙනවා. හික්මවීම විනයානුකූලොව හැසිරීම කාලගලමනාකරණය ඒ වගේම වගකීම් දැරීමේ හැකියාව මේවා අපේ ජීවිතය සංවර්ධනයරන උදේනැගෙල්ලා පාදන්න ැෙල්ලා ඉස්කොලේ ඇඳුම පිළිසිදුු ඇඳ කර ගිහිල්ලා ඒග කනරන්න කටයද කිල ඉල්පසි භාගවලට ලියනවා. හැමේගෙන් උගන්න නැපට බගකීම් දැරීම කාලා කළමනා කරණය විනය හැසිරීම චර්යාව සංවර්ධනය සාරධර්ම ගුණාත්මක ාවර්ධනය ගුණංග වර්ධනය මේ හැම දෙයක් තුළින්ම අපි යහපත් පුරවැසේ විදිහට එලියට මනුෂයක්වදන ොමුකද මනු්‍ය වරුදු සි දෙකක් වර්ධනය සංවර්ධනය වෙන කෙනෙක් මනස. එතකොට අති අති භානකයි යා සංවර්ධනය උන් නැත්තම් සමාජයට ඕශ්‍ය පරිින් අවශ්‍ය පරිදි ඒ ඒ කර අබුම කරන්නේ ඒ ආපදා තත්ත්වය අවම කරන්න තිසනය අවම කරන්න තමයි මනුස්සයක එචර කාලයක් තල්ලු කරගෙන යන්නේ අධ්‍යාපනය විසින් අධ්‍යාපනය තමයි මු සමාජයක් සංවර්ධනය කරන ආයතනය. එතකොට මේ විශේෂයම ශ්‍රී ලංකාවේ අප ශ්‍රී ලාංකයෙන් විදිහටම මේ අපි අධ්‍යාපන රටාව තුළොදී සාමාන්‍ය පෙන සවසස් පිෙනම ඕලිවල් සහ ඒවල්ු විභාග හොන දෙනවා සියලූම දෙනක් ඉති මේ විභාග ජීවිතයට පදනමක් වෙනවද එමනත් අන්ගේ පදනම කොයි විදර සිදවුවෙන විශේෂය ෝලෙවල් විභාග තම අපිට ජීවිතය ලැබෙන ප්‍රධහන කඩීමක් අපි දකින්නේ සහ මේ දිනවල අපේ අදන දුවල පුතා මුහුණො දෙන ඒල භාග පිළිබදව ජීවිතයට පදනමක් වෙන්නේ කොහොමද මේ විභාගයන්න් අජන්ත මේක මොඩ යාහන්න ප්‍රශ්නය එක් මම මට දන්න කොච්චර මාත්‍රක යිද කියලා. ලංකාව අප අවාසනාවකට ලංකාවේ ශාස්ත්‍රීය අධ්‍යාපනය විතරයි තියෙන්නේ සග. තකට අපි ආහාස්‍රී අධ්‍යාපනය ඉවරුණාට පස්සේ තමයි. නැත්තන් ඕලෙවල් ඉවරුණනාට පස්සේ දමයි, ශාස්ත්‍රියය නොවන අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙන්නේ. එකක ඔබතු මතුකන කාරණෙත් එක්ක එකන් ලමයාගේ තියබෙන හැකාවට වඩා. හදලා තිබෙන අධ්‍යාපන රාමුතුර තම ජීවලත ලම යන්නේ උදාාරණයක් වසෙන්ම් ඕනෑම ළමෙක්ගේ ගැනීමේ කුසලතාවේ හැකියාව පස සමහරයට පසුබට වෙඩ පුලන් සමහරය ගුඩක් විශෂ්ට වන්න පුළන් අති විශි්ට වන්නඩ පුලන් සාමාන්‍ය වෙන්නපුලා හන බද්ධිමට්ටම් වන්න පුළුව. මේ බුද්ධිමටම් අනුව තමයි ඔගේ ඉගැන ඉගැනීමේ ධාරිතාවය තියෙන්න්නේ. අධ්‍යාපන ක්‍රමය තුළ අපට නෑ ශාස්ත්‍රීය නොවන අධ්‍යාපන ක්‍රමය සමහරට කුසලතාවය. හැකියාව ලැදියාව තියෙන්න්න පුළුවන් නිර්මාණාත්මකව වෙනත් දේවල්වලට කාර්මික දැනුමට තයරනද නිර්මාණාත්මක දැනුමට නිෂ්පාදන දැනුමට යොමුවෙන්න. එතකොට මේකට යොමුුවෙන්ඩ අවස්ථාවක් නෑ. ඉතිගේ නිසා අයා ඕලෙවල් වෙනකම්ම. අප්‍රිය ජනක ජීවිතයක් ගත කරගන ඕලෙවල්වලට එනවා. ආවාට පස්සේ තැනි ඉවර කරාට පස්සේ තමයි කියන්නෙවා දැන් කැමති දෙයක් කරන්න කියලා. ඇත්තටම එයාගේ ජීවිත කාලේ ලොකු කාලයක් ශාස්ත්‍රී අධ්‍යාපනය වෙනවෙන් කැප කල්ලා දැන් ආපහොමාරු වෙනවා එයා මොනාට ශාස්ත්‍රියය නොවන අධ්‍යාවලොරුමට. නමුත් ඒ දෙකම එකට තිබුණොත් දක්ෂයාට දක්ෂ තැනට යා යුතුයි සාධනීය තනකට යන්න. තමන් යන්න පුළුවන් වි ඉලකගත කරගන්න රගණඩ පුළුවන්නම්. මගේ දක්ෂගම මේක ඒ. ඒ නිසා මම එතෙන්ටයි යන්න ඕනේ කියලා. එතකොට මෙක් වෙන ම කතාකළුතු ේ වාා කාලය පරාධවෙන්න පුද්ගලයා තෘප්ති මස්තු. එතකොට මේ වෘතීමේ මාර්ු ෝකපදේශණය ල. ක්හදු ගන්න ැ රුතේ මාර් ෝපදේශනය කරක කියන මොක් දකින් බලාපොරත්ව ව කමක් ටම වෘත්තීමය මාර්ග උපදේශනය කියන්නේ අපි ඕනම කෙනෙක්ගේ හදවත ඇතුලේ සහ අපේ ඇතු ලේ තියනවා විබව් වෙතාම ඉස්සරත් කතා කරල තියෙන ශක්තියක්ත් තියෙනවා. ඒ වගේම අපිට තින ලැදාවක් ලැදියාවක් තියනවා. විභවවෙතාව ඇත් තින ලැදියාවත් තියනවා නැති භවතාව කිය ශක්තියක් යනවා ලැදියාවක් තියෙනවා ඒ වගේම අපේ ජීවිතයේ අපිට සුප්තිමත්තයන්නේ ක්‍රම වේදයක්වීම. ඒව එක් ෙක්කිෙනට වෙනස්. හිති ඒ වෙනස් භාවය අඳනුවගෙන පුද්ගලයකුට දෙන්න පුළුවන්න්නම් මෙන්න මේ විදිහටයි ඔයා තෝරගණ්ඩ ඕනනි විෂය. ඔයාට තියෙන කාර්මික දැනුවා. ඒ නිසා ඔයා යන්ඩ ඕනේ කර්මික කාර්මික පැත්තට ඔය අන්්ඩෝනනි ඉන්ජයරු පැත්තට ඔහුගේ අ බපුතුම සහකරවගේ අවුදු විසිදිික වන්න කලින් කලින් යාට. ලක්කේ ලක ගත කරන්න පුළුවන් ගන්න ඉතය පුළුවන් සසාමාරයට සමාහනයට බාසාාව පුළුවන් එතකොට ඒයි මේර තීතං ු ප්‍රමණ මතක් කරවා අතර ජෝස්සා ජෝජ් මේර් ව සඳහන් කරලා තිබෙනවා මාර්ග ෝපදේශණය සෑම තීරණාත්මක අවස්ථාවක දීම තීරණාත්මක හැඩගැසීමම් ගැටලු විසනා ගැනීමසා ස්වෑන් මාර්ග පල් ලැබීමේ දිගුකල් සංවර්ධනයට ළඟවීම වින්තිාවත් කියලා ඉතාමත් හොඳ නිර්වචනයක් තමයි ජෝර්මයස්සා ආතර් ජෝන්ස ඒ දෙන්න දෙන්නේ. එතකොට වංහිතන විදිහට මේ දෙන්න කියන කතාව අපි සරලව ගත්තොත් මෙන් මෙහෙමයි. හැම ජීවිතම හැමදාම තීර්ණාත්මක අවදින් එන්නෑ. නමුත් ඒ ලෙවල් විභාගයා ඉවර වෙනවා. ර්. ඒ වෙලාවේදී අපේ ජීවිතයේ තීර්ණාත්මක අවස්ථාවටබි ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේදි ඇත්තටම අපිට ඕනේ දැනගන්න අපි ඉදිරියට යන්නෙ කොහෙද කියලා. ඉති මේ මේකදී අපි දැනගන්න ඕන ඒ එයා කියන්නේ එක විද්‍යාවක්. ඒ දැනගෙන කරන්න ඕන දෙයක්. එක නොදෙන ඔයෙ කර් ඕනයක්නෙ මේ ලෙවල්ිවරුණ ැමන්නිවාඩු මංගෙදරින්වම නෑ. දැන් තමයි ඇත්තටම පටන්ගන්න ජීවිතය. ඒ තුමන්න ඒ මතුකරපු කාරයක් කාන කතාපහත්යක් ඇත්තටම ඒලවල් විභාගේ ඉවරකරපු බහොදනෙක් අපිත් එක් මේ වෙලා සම්බන්ධ වෙලා න්න. හමඇතම් ඔුන් මේ ඒලෝ ිාග අවසා අධීර ගත කරන්නේ. කොහොමඋනත් ඒලවල් විභාගේ ඉවරකරපු කෙනෙකොට සහරවිට හිතෙන්න්නට පුළුවන්. අපි පාස් උුණනාට පස්සෙ කල්පනකරම ජීවිත තුර ටරන්න හම ැත්තන් තව කරු තෙන්න පුළුවන් ඇැ අදම වැඩි පටන්ගන ජීවිත මකො ජවිත තුන් සඳහන්ර තරනාම වාද ඒල විවාාග ඉවරකරපු. කුට පුතෙකුට ශිෂ්‍යයකොට පුතුන්දෙන උපදේශය කුමට න මේ අවුරුදු දහත් උනක් ඇත්තරම ගෙනගන ඇවිල්ලයින්න. එය සාස්ත්‍රීිය ලෙස ඒකාකාරිවුරුත් දහතුනක් ගමනක් ඇවිල්ලා. දැන් එයා සන්ධස්ථානයකට නැත්ත එකට කියනා අප මංසන්දියකට ඇවිල්ලයි.ති මංසන්ධියයක් කියන්නේ අනිවාරෙන් තීරණයක් ගණ්ඩ ඕනත් තැනක් මංසන්දියකද අපිට හිතෙන විදිහට ඇන්ඩ බෑ ගියොත් අපහු වඩවෙන පරදිීම. ඒ හහින්දම් මංසන්දියකදි අනි මාරෙන් පි ලයිෆ ෝච් කෙනෙක් ෝට. හැම බාණ්ඩේකටම කැටලොක් එකත් දෙන්නේ එක. ඒගේ මනිහගේ ජීවිතයත් කැට්ලොක් එකත් තියනවා. ඒ කට්ලෝක්් අප අඳුරගත්ත පට හරි ලේසිම් පුලන් ජවිත හැඩ ගසන්. ඒ ලෙල් කරපු දරුවෙක් කියන්නේ ඇත්තටම ජීවිත කාලයෙන් අවුරුදුක් ගානක්. ඇත්තටම ජීවිත කාලයෙන් දහයින් එකක් කැපකල්ලා තියෙනවා. ගගැ ීම වෙනේ ඉතින් දැ මේ සන්ධිස්ථානයේදී ඔහු විසින් දැනගතයතු කරුණු හතරක් නම්කිින් ම අතර දිමත් මතකිරම කන දහයන් එකක් කැපකලක ඉතුරු දහයි නමේ ජීවත් කරන්නන මේකට කරත කරද. තින් අපි දැනගන්න ඕන එක දෙයක් තමයි. ඒලෙවල් කල්ලා ඉවරයි නං දැන්ගේ ඒාව අපි කොහටද යොමු කරදි කොඩක් කියලාටු දෙමවපියෝ තමයි යුම් කරන්නේ. අර අරල් ඩිප්ලෝම එක කරන්න මේක කරන්න මේක කරන්න නැකටින්නේ දහයමාට්ට ඒවිද. ි දනගන්න ඩොඩ මේ මන්සන්දය ඒ නිසාමේ ෙල්ලා අවේද අපි හරිතීරණය ගත්තොත්. අපි හරි පාරගියොත් තමයි අපි හරි තැනට එන්නේ. හි මේ වෙලාද අපි දනගන්නන මම කවුද කියලා මට පුළුවන් මොනවද මම කොතනද ඉන්නේ මගේ දැනුම කොච්චරක්තියෙනවාද. ඊට පසේ මා විසින් යායුත්තේ කොතෙන්ටද. වි යායුත්තේ කොතෙන්ටද. ඇත් මාවම සි ගන යුත්තේ කොතෙන් ම ජීවිත ක්ක සක්ර එක ැ්පක්පකි ද ම මැතරන්නවා නුවරට යන්්ඩෝ ය නුවට යන්ඩන්න නුවරට අන්්ඩෝනනි කියල එක ම අනක තියෙන්න්න. ඊළඟට තියෙන් ඩෝන මා ඒ සඳහාක මොනවාද කරන්න ඕනි කියලා. ැ ඒ අවස්ථාව අත්පත් කරගන්න මා විසින් කළය යුත්තේ මොනවාද කියලා. අන්න ඒක තමයි ඒ ලෙවලින් පස්සේ පටන් ගන්න ඕේ. ම කවද රි ම දක්ෂ ගනිතයට හරි ධනි ගනිතයට දක්ෂයිනම් මාවිසින් යායුත්තේ මොනකවද වඩෝනි මා විසින් වියයුත්තේ කවුද. තවට මාවිසින් විය යුත්තේ අපිගේමක පුරුව නිර්මාණ ශිල්පියක් වවැඩෝ හට ලුව නිර්මාණ ශිල්පියෙක් වන්නන මා විසින් කලයුත්තේ මොවාද කියලලාව තම හැදැරු හදැර වාටමලාාව. ඒක හදල්ල තමයි දෙමවපියන්ට කියන්න ඕනේ මම කැමති මෙතැන්ට යන්න එනිසා ම දැන් කරන්ඩ ඇන්නඒටවශ්‍ය කරන. ව නිර්මාණයක එතැන්දි දෙමවපියන් වශයෙන් ඔවුන්ට ලොකු වැඩකොටසක් තිබෙනවා ඒක නල කරො දරුවේග දෙමපියන් ඒ පිරි බදිතක ඔවුන් දෙන තිර පපුදේශකම ඇත්තටම දෙමවපියන් දගන්න ඕන දෙමවපියන්ගේ ප්‍රතිරූපයක් නෙවෙයි ළමයි කියන්න ළමහිට වෙනම ප්‍රතිරූපයක් තියනවා එකද ළමෙක් කියන්නේ ඔහු විසිම් පොළොවේ පයගහලා ජීවත් වන්න නව නිර්මාණයක් කොට දෙමවපියෝ බවදයක් දැනගන්න ඕනේ දෙ මවපියෝ කියන්නේ ළමයින්ගේ භාරකාරයෝ මිසක් අයිතිකාරයෝ නෙවෙයි ළමයිගේ ාරකාය මසක් අයිතිකාරය නෙවේ. තින් ළමයින් ාරකාරීත්වය තමයි දීල්ලතිනය ඉෙනන හොට බලාගෙන එයා භාරකාරයත්වයදෙන් සමාජයට එාව හොඳට බලාගෙන සමාජයට බාර සමාජයට වැරයිට දයි දෙපාර දෙන්නුට ඉති ඒ හින්දා දෙමපියෝ දැනගන්නෝඕනේ එයාගේ තියෙන ශක්තයෙන් අනුව එයට ලැදිියාවක් තියෙන. පතිමත් වවා ඒ ෘප්තිමත්වීමට අදාළ කරන කොටසට හැකියනුව හැකියවානුව නිපුනතාවයානුව ඔහු යන සංවර්ධනයට ව යන පාරට ඔහුට උපරිම සයෝගය දෙන්නවද. අපි ගෙමුණ නාට් උදාහරණයක් වශ ම කියන්න එක නාට්‍ය කලාවට කැමති එක් කෙනෙක. අපේ දෙම ඔපියකාහදක්වත් ඒකට රුපුලක් දෙන්නේ නෑ. ඒ හැබයි ඒකට හරියට නාට්‍ය කලාවට හරියට රුපුලක් දෙනවන ඒකත් හොඳ පෘතියක් සමාජයට වැඩදායි. හි ඒක තමයි. ඉතින් අද දවසේද ඉතාමත් වටිනා කියන කතාභහකට පිත්ෙ එක තුර ජාක ොටර අතමහතා වනවිද්‍ය පදශකතුනි. ඔබතුමන්ත අපි පන්සල යුජිප් නරිකාවේ ස්තුති ම්‍යස්ථාව ි ර ම.